අද දින 21 ජූනි 8 වෙනිදා අඟහරුවාද මේ පත්‍රක ඉංග්‍රීසි 33 වෙනි වැඩසටහන මම තිමිර අංජන. උදාද සිලෝන් ටුඩේ පත්‍රයේ ප්‍රධාන සිරස්තල චම්පික falls to his knees. චම්පික කියන්නේ චම්පික fall කියන්නේ වැටෙනවා. knee කියන්නේ දනිස knees danis. චම්පික මෙතන falls to his knees කියුවම මේකේ තේරුම දනින් වැටේ. ඉතින් මෙහෙම fall to his knees කියුවම එක තේරුමක් තමයි ඇත්තටම දනින් වැටෙනවා මේ දනිස් දෙක බිම තියලා දන ගහනවා කියන තේරුම. අනිත් තේරුම තමයි කෙනෙක්ගේ බලය නැති වෙනවා කියන තේරුම. ඉතින් චම්පික ශිෂ්‍යෙක්වත් ගුරුවරයෙක්වත් නෙමෙයිනේ බිම දනිස් තියලා දන ගහන. එහෙනම් මේ කියන්නේ බලය බිඳ වැටීමක් ගැන විය යුතුයි. හොඳයි අපි බලමු. During the සමගි ජන බලවේගය parliamentary group meeting held yesterday during කියන්නේ අතරතුරයි. මොකක් අතරතුරේද? During the සමගි ජන බලවේගය parliamentary group meeting. සමගි ජන බලවේගය පාලිමේන්ටරිගෙන් පාලිමේන්තු ගරුප් මීටිං කණ්ඩායම් රැස්වීම ගරුප් කණ්ඩායම් මීටිං රැස්වීම හෙල්ඩ් යෙස්ටඩේ හෝල්ඩ් කියනවා පවත්වනවා හෙල්ඩ් කියන්නේ පැවැත්වුණා එහෙම නැත්නම් පැවැත්වුණු හෝල්ඩ් කියන්නේ පාස්ට් පාටිසිපල් සහ පාස්ට් ෆෝම් හෙල්ඩ් ඉතර පැවැත්වුණු යෙස්ටඩේ ඉතර ඊයේ පැවැත්වුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරතුරේ A proposal had been unanimously ratified. A proposal. Proposal kiyani? Yojana. Unanimously kiyani? Ekamathika kiyana therum. Dan ugulu ahana. Ugulu dan naththam ehema mokadda ekamathika kiyanne kiyala? Ekamathika kiyanne mokakata thiranayak wage ekak gannakota. E thirane ganna adala kisima kenek ekata viruddha novi siyallangema kemathen eka e thiranayata elambinona. Api kiyana ekamathika thiranayak. තොර ඒකමතික ව කියන තේරුම යුනැනිමස්ලි තොර ඒකමතිකව මොකද්ද උනේ යුනැනිමස්ලි රැටිෆයිඩ් හොඳයි රැටිෆයි කියන්නේ මොකක් හරි දෙයක් ස්ථිර කරනවා නැත්නම් අනුමත කරනවා වගේ තේරුම තමයි රැටිෆයි කියන්නේ විශේෂයෙන්ම අන්තර්ජාතික සම්මුතින් එහෙම ගැන කියනකොට ඒවා අපි රැටිෆයි කරනවා කියලා කියනවා හොඳයි මෙතන තියෙන a proposal had been unanimously ratified මේක පැසිව් වොයිස් එකෙන් තියෙන්නේ තොර ප්‍රොපෝසල් එක ඒකමතිකව අනුමත කරගෙන තිබ්බා නැත්නම් සම්මත කරගෙන තිබ්බා යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබ්බා ඊයේ තිබ්බ අර කණ්ඩායම් රැස්වීමේදී ඔනිවර නැහැ extending the party's unstinted support and loyalty to its leader MP සජිත් ප්‍රේමදාස extend කියනවා දිගු කරනවා තොර මෙතන extending කියව මේක තේරුම දිගු කරමින් ඒත් මේක සිංහලට වඩාත් ගැලපෙනවා දැන් extend support නැත්නම් extend gratitude වගේ දෙයක් කියුවාම මේ සහයෝගය දිගු කරනවා කියන එකට සහයෝගය පළ කරනවා extend gratitude කෘතඥතාවය පළ කරනවා කියන තේරුම අපිට ගන්න පුළුවන් පළ කරමින් මොකද්ද the party's unstinted support party කියන්නේ පක්ෂය parties කියවම මේක පක්ෂයේ පක්ෂයේ unstinted මේ stint කියන වචනෙන් හරි දෙයක් අකමැත්තෙන් යමක් දෙනවා වගේ තේරුමක් තියෙනවා. ඉතින් unstinted කිව්වම මේකේ තේරුම කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කියන තේරුම එනවා. එතකොට support කියන්නේ සහයෝගය. එතකොට සම්පූර්ණ සහයෝගය කියලා අපිට කියන්න පුළුවන් unstinted support කිව්වම. And loyalty. Loyalty කියන්නේ පක්ෂපාතී බව. Loyal කියන පක්ෂපාතී. He is a loyal man. ඔහු පක්ෂපාතී මිනිසෙක්. Loyalty කියන්නේ පක්ෂපාතීත්වය. පක්ෂපාති බව හොඳයි එතකොට a proposal had been unanimously ratified extending the party's unstinted support and loyalty යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා ඒකමතිකව පළ කරමින් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය extending the party's unstinted support and loyalty සහයෝගය සහ පක්ෂපාතීත්වය පළ කරමින් කාටද to its leader AK නායකයාට කවුද MP සජිත් ප්‍රේමදාස ඒකේ නායක MP member of parliament පාර්ලිමේන්තු മന്ത്രി සජිත් ප්‍රේමදාසට අර කියපු දේවල් පළ කරමින් ඉවර නැ thus dealing a massive blow මේ thus කියන කේ තේරුම ඒ අනුව එහෙම නැත්නම් මෙන්න මේ විදිහට වගේ තේරුමක් එනවා ඒක දැන් මේ විස්තරයක් කිව්වනේ මේ මීටිම එකදී යෝජනාවක් සම්මත කරගත්තා කියලා මේකත් එක්ක මේ අනුව නැත්නම් මේකේ ප්‍රතිඵලයක් විදිහට මොනවා කරමින්ද thus Dealing a massive blow. මේ deal a blow කියන එක අපි එකට පාවිච්චි කරන එකක්. අපි deal කියන එකේ වෙනම තේරුම ගත්තොත් ගනුදෙනු කරනවා කියන තේරුම වෙනවා.
එතකොට මේ බ්ලෝ කියන වචනන් තේරුම් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි පිබිනවා කියන්නේ බ්ලෝ කියනවා. හුලං හමනවා කියන්නේ ද වින්ඩ් බ්ලෝස් කියලා අපි කියනවා. තව තේරුම් තමයි පහර කියන තේරුම. එතකොට ඩීල් බ්ලෝ කියුවාම මේකේ තේරුම මේ ප්‍රහාරයක් එල්ල කරනවා. එහෙනම් හානියක් සිද්ධ කරනවා කියන තේරුම. එතන මේ තියෙන්නේ ඩීලින් අ මැසිව් බ්ලෝ. මැසිව් කියන්නේ මහා විශාල කියන තේරුම. එතකොට ඩස් ඩීලින් අ මැසිව් බ්ලෝ කියන්නේ අර ඉස්සෙල්ල කිව්ව කාරණේ සිද්ධ වෙලා තියෙන ප්‍රපෝසල් එකක් රැටිෆයි කරගෙන තියෙනවා. ලොකු පහරක් එල්ල කරමින් ඩස් ඩීලින් අ මැසිව් බ්ලෝ කොහටද? ටු අ ප්ලොට්. ප්ලොට් එකක් කියන්නේ මෙතන තේරුම කුමන්ත්‍රණය. තව මේකේ තේරුම් තියෙනවා. ඔය වගා කරන ඒවා ගැන කතා කරද්දී නම් ප්ලොට් කියන්නේ නෝ පාත්‍ය කියන තේරුම. ඕන මොකක් හරි චිත්‍රපටියක නැත්තම් නාට්‍යයක වගේ ප්ලොට් එක කිව්වොත් මේ කියන්නේ ඒ කතාවේ වෙන්නේ මොකද්ද කියන එක. හොඳයි. හැච් හැච් කියන එකෙන් අපි කියන මේ බිත්තරක් ගැන කියනවා. එග්ස් ආ හැචින් වගේ කිව්වොත් මේ කියන්නේ බිත්තර කඩාගෙන මේ පැටව එළියට එනවා කියන තේරුම. තව තේරුමක් තමයි මේ කුමන්ත්‍රණයක් වගේ එකක් සැලසුම් කරනවා කියන තේරුම. හොඳයි. එතකොට ප්ලොට් හැච්ඩ් බයි එම්පි පාටලී චම්පික රණවක කියන්නේ පාටලී චම්පික රණවක විසින් හැච් කරන ලද ප්ලොට් එකක්. ඒ මොකද්ද? ප්ලෑන් කරන ලද ප්ලොට් එකක්, සැලසුම් කරන ලද කුමන්ත්‍රණය, නැත්නම් කුමන්ත්‍රණය කරන ලද කුමන්ත්‍රණය. එහෙම ගැලපෙන්නේ නැහැ. උගන්ට තේරෙනවා මොකද්ද කියලා. සැලසුම් කරන ලද කුමන්ත්‍රණය. හොඳයි. එතකොට ප්ලොට් හැච්ඩ් බයි එම්පි පාටලී චම්පික රණවක ටු ඩිරේල් ද පාටි. මේ පාටලී චම්පික රණවක විසින් සැලසුම් කරන ලද කුමන්ත්‍රණයන්නේ මොනවා කිරීම සඳහාද? ටු ඩිරේල් ද පාටි. පක්ෂය ඩිරේල් කිරීමට. මේ ඩිරේල් ඕගලන්ට පේන රේල් කියන වචනේ. ඒකත් එක්ක සමහරට ඕගලන්ට මතක් වෙන්න ඉඩ තියෙනවා මේ රේල්වේ, දුම්රිය මාර්ගය, ද රේල්වේ ස්ටේෂන්. මේ දුම්රිය ගැන කියනකොට අපි මේ රේල් කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ ඩිරේල් කියනවා දුම්රිය පීලි පයින්නට. එතකොට රේල්ස් කියනවා එතකොට පීලි වලට. එතකොට පීලෙන් අහක් වෙනවට අපි කියනවා පීලෙන් අහක් වෙනවා කියන තේරුම. නැත්තම් පීලි පයින්නවා කියන එක ඩිරේල් වෙනවා කියලා කියනවා. A train derailed today. කෝච පීලි පැන්නාද? ඉතින් මේකෙම තව තේරුමක් තියෙනවා. වෙන මොනවා හරි දෙයක් පීලෙන් පයින්නවා. ඒ කියන්නේ කෝච පීලි පයින්නවා කියන්නේ ඒ කියන්නේ ගමන් මාර්ගෙන් ඉවත පැනලා වැඩි කොට උඩ යනවා. ඉතින් මේ තේරුමම අපි ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරනවා මේ ඩිරේල් කියන වචනේ. කෝච්චයක් විතර නෙමෙයි වෙන ඕන දෙයක් වැඩේ බකල් වෙනවා කියන තේරුම. එහෙනම් තන් ඒම කඩා කප්පල් කරනවා, ඩිරේල් කරනවා. ඉතින් මෙතන තියෙන්නේ ඒ තේරුම. හොඳයි. එතකොට A plot hatched by MP Partly Champik Ranavaga to derail the party. මේ පක්ෂය derail කරන්න. මේක මම derail කිව්වට මේක derail කියලා ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඒතකොට මේ derail the party කියන්නේ පක්ෂය කඩා කප්පල් කරනවා. එතකොට මේක සම්පූර්ණ තේරුම ගත්තොත් පක්ෂය කඩා කප්පල් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලි චම්පික රණවක විසින් සැලසුම් කරන ලද කුමන්ත්‍රණයකට විශාල පහරක් එල්ල කරමින් ඊයේ පැවැත්වුණු සමගි ජන බලවේගී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරතුරේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට පක්ෂයේ සම්පූර්ණ සහයෝගය සහ පක්ෂපාතීත්වය පළ කරමින් යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබුණා. ඉට ඊස් ඇලජ්ඩ්. මෙතන ඉට ඊස් මෙතන ඊට් කියන එකේ තේරුමක් නැහැ. ඇලජ් කියනවා චෝදනා කරනවා කියන තේරුම. ඉට ඊස් ඇලජ්ඩ් කියන්නේ චෝදනා කරනු ලබනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉට ඊස් ඇලජ්ඩ් දැට් රණවක හැඩ් ටේකන්. ටේක් කියන්නේ අරගන්නවා කියන තේරුම. හැඩ් ටේකන් පාස්ට් පර්ෆෙක්ට් ටෙන්ස් අරගෙන තිබුණා කියලා. මොකද්ද? ද ලීඩ් මූලිකත්වයකින් තේරුම. හැඩ් ටේකන් ද ලීඩ් ඇන් කන්ස්පයර්ඩ්. කන්ස්පයර් කියන්නේ මේ කුමන්ත්‍රණය කරනවා කියන තේරුම. කන්ස්පිරසි කියලත් කියනවා කුමන්ත්‍රණයට. ප්ලොට් කියනට අමතරව කන්ස්පිරසි කියලත් කියනවා. Had taken the lead and conspired. මූලිකත්වය අරගෙන කුමන්ත්‍රණය කරලා තිබ්බා. Had taken the lead and conspired. මොනවා කරන්නද කුමන්ත්‍රණය කරලා තියෙන්නේ? And conspired to spread. පතුරවන්න. මේ ලෙඩක් වගේ දෙයක් වුණත් පතුරවනවා කියන්න අපි spread කියන වචනේ පාවිච්චි කරනවා. Don't spread this disease. මේ ලෙඩේ පතුරවන්න එපා. To spread මොනවා පතුරවන්නද? Fabrications. මේ fabrication කියලා ෆැබ්‍රිකේට් කියලා අපි කියන මොන හරි දෙයක් හදනවා, නිෂ්පාදනය කරනවා කියන තේරුම. ඒතර ඒකෙන් වෙන තේරුමක් තමයි මේ ෆැබ්‍රිකේට් කරපු දේ කියන්නේ ඒතර නැති දෙයක් හදනවා කියන තේරුම එනවනේ. ඒ කියන්නේ බොරුවක්. ඒ අනුව අපි
ෆැබ්‍රිකේෂන් කියලා කියනවා බොරුවටත් අපි කියන ෆැබ්‍රිකේට් අ ලයි කියලා මේ බොරුවක් ගොතනවා කියන්නේ. හොඳයි, එතකොට ටු ස්ප්‍රෙඩ් ෆැබ්‍රිකේෂන් පතුරුවන්න බොරු ඇන් ස්පියුරියස් චාර්ජස්. ඉතින් ස්පියුරියස් කියන්නේ මේ බොරු නැතන් ව්‍යාජ කියන තේරුම. ස්පියුරියස් චාර්ජස් චාර්ජ් කියනවා අපි චෝදනාවට. ස්පියුරියස් චාර්ජස් බොරු චෝදනා ව්‍යාජ against කියන විරුද්ධව. The opposition leader විපක්ෂ නායකට විරුද්ධව. Through the creation of fake news through කියන හරහා. එතකොට මොකක් ගැනද මේ කියන්නේ? මේ චෝදනා ඉදිරිපත් වෙනවා රණවක මුල් තැන අරගෙන කුමන්ත්‍රණය කරලා තිබ්බා කියලා. බොරු ප්‍රකාශ සහ බොරු චෝදනා විපක්ෂ නායකට විරුද්ධව පතුරවන්න through කියන හරහා. මොනව හරහාද මේ පතුරවන්න? මෙයා කන්ස්පයර් කරලා තියෙන්නේ, කුමන්ත්‍රණය කරලා තියෙන්නේ through the creation of fake news items and videos concerning Premadasa and those close to him. හොඳයි, creation කියන්නේ නිර්මාණය කිරීම, create කියන නිර්මාණය කරනවා, creation නිර්මාණය කිරීම. ඒතර මොනව හරහාද මේ වැඩි කරන්න මෙයා හදලා තියෙන්නේ? Through the creation of fake news items. fake කියන්නේ ව්‍යාජ කියන තේරුම. ඔයගොල්ලෝ අහලා තියෙන fake accounts ගැන Facebook එකේ fake account. Fake and viage. Fake news items. News කියන්නේ ප්‍රවෘත්ති. item කියන්නේ නම් ඔයගොල්ලෝ දන්නවා අපි සිංහල තු item එකක් කියලා කියනවා. මේකේ සිංහල වචනයක් විදිහට තියෙනවා item කියලා. කොහොම හරි a news item කිව්වොත් මේකේ තේරුම ප්‍රවෘත්තියක්. news එකක් කියන තේරුම. ඉංග්‍රීසියෙන් අපි a news කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. ප්‍රවෘත්තියක් කියන්නේ a news item කියන්න පුළුවන්. a piece of news ඒ විදිහට කියන්න පුළුවන්. මොකද මේක අපි අන්කවුන්ටබල් නවුන් එකක් විදිහට සල්කන නිසා. හොඳයි, එතකොට ෆේක් නිවුස් අයිටම්ස් ව්‍යාජ ප්‍රවෘත්ති ඇන් වීඩියෝස් සහ වීඩියෝස් කන්සර්නින් ප්‍රේමදාස ඇන් දෝස් ක්ලෝස් ටු හිම්. කන්සර්නින් කියන්නේ මෙතන ගැන සම්බන්ධ කියන සම්බන්ධයෙන් කියන තේරුම. වීඩියෝස් කන්සර්නින් ප්‍රේමදාස කියන්නේ ප්‍රේමදාස සම්බන්ධ වීඩියෝ. ඇන් දෝස් ක්ලෝස් ටු හිම් ක්ලෝස් කියන්නේ සමීප කිට්ටු කියන තේරුම්. දෝස් ක්ලෝස් ටු හිම් කියන්නේ මෙතන ඔහුට කිට්ටු අය. එතන වීඩියෝස් කන්සර්නින් ප්‍රේමදාස ඇන් දෝස් ක්ලෝස් ටු හිම් කියන්නේ ප්‍රේමදාස සහ ඔහුට කිට්ටු අය සම්බන්ධයෙන් වීඩියෝස්. එතන මේ සම්පූර්ණ තේරුම ගත්තොත් චෝදනා කෙරෙනවා රණවක මුල් වෙලා කුමන්ත්‍රණය කරලා තිබ්බ කියලා. ව්‍යාජ ප්‍රවෘත්ති සහ ප්‍රේමදාස සහ ඔහුට සමීප අය ගැන වීඩියෝ නිර්මාණය කිරීම හරහා විපක්ෂ නායකට විරුද්ධව බොරු ප්‍රචාර සහ බොරු චෝදනා පැතිරවීමට. ඉන්ටරෙස්ටිංලි, මෙතන ඉන්ටරෙස්ටිංලි කියලා මේ කියන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න හදනවා නම්, අපිට අමුතු දෙයක් ගැන කියන්න හදනවා නම්, විශේෂ විදිහ දෙයක් කුතුහලය උපදවන විදිහ වගේ දෙයක් නැත්නම් ජොලි දෙයක් වගේ අපිට මේ ඉන්ටරෙස්ටිංලි කියලා මේ විදිහට කියන්න පුළුවන්. මෙතන තියෙන ඉන්ටරෙස්ටිංලි ජොලි වැඩේ තමයි වගේ වගේ අපිට කියන්න පුළුවන් ඕනම්. මෙතන රණවක හිම්සෙල්ෆ් හැඩ් බිකම් පාටි ටු ද ප්‍රපෝසල් බ්‍රෝඩ් ටු සපෝට් ප්‍රේමදාසස් ලීඩර්ෂිප්. මෙතන මේ රණවක හිම්සෙල්ෆ් කියන්නේ මේ රණවකත් කියන එකමයි. රණවකත් හැඩ් බිකම් පාටි ටු ද ප්‍රපෝසල්. මෙතන බිකම් පාටි ටු ද ප්‍රපෝසල් අපිට මේක බිකම් අ පාටි ද බිකම් අ පාටි කියනත් පුළුවන්. යොදන් නැතුවත් මේක පාවිච්චි වෙනවා සමහර වෙලාවට. බිකම් පාටි නැත්නම් බිකම් අ පාටි කියන්නේ මොකක් හරි දෙයකට පාර්ශවකාරයෙක් නැත්නම් කොටස්කාරයෙක් වෙනවා කියන එක. ඉතින් හැඩ් බිකම් පාටි කියන්නේ මෙතන පාස්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එක. රණවකත් පාර්ශවකාරයෙක් වෙලා තිබුණා. මෙතන රණවකත් කියලා තේරුමෙන්ඩයි මේ හිම්සෙල්ෆ් දාන්නේ. බිකම් පාටි ටු ද ප්‍රපෝසල් බ්‍රෝඩ් ටු සපෝට් ප්‍රේමදාසස් ලීඩර්ෂිප්. ප්‍රපෝසල් යෝජනාව. බ්‍රෝට් කියන්නේ ගෙනාපු කියන තේරුවා. මෙතන බ්‍රින් කියනවා ගේනවා, බ්‍රෝට් ගෙනාවා සහ ගෙනාව ගෙනාපු කියන තේරුමෙන පාස් පාර්ටිසිපල්. ප්‍රපෝසල් බ්‍රෝට් මොනව සඳහා ගෙනවූ යෝජනාව. ටු සපෝට් සහයෝගය දීමට. ප්‍රේමදාස ලීඩර්ෂිප් ප්‍රේමදාසගේ නායකත්වයට සහය දීමට ගෙනාපු යෝජනාවට රණවකත් පාර්ශ්වකාරය කියලා දිනේ. වන්ස් ඉට් හැඩ් ඩෝන්ඩ් ඔන් හිම් මෙතන වන්ස් කියනගේ තේරුම යමක් වෙච්ච ගමන් නැත්නම් යමක් වුණාට පස්සේ කියන තේරුම. අපි ඩෝන් කියනවා හිමිදිරියට, හිමිදිරි පාන්දර. තව තේරුම තමයි ක්‍රියාපදයක් විදිහට මේකේ දෙනවා. මොන හරි දෙයක් ඔළුවට එනවා, මොන හරි දෙයක් තේරෙනවා
කියන තේරුම. කියන්නේ අපිට කොයිලවත් කියන්න බෑ මට ඉංග්‍රීසි තේරෙනවා කියන I don't English කියලා. මේකෙන් අදහස් වෙන්නේ මොන හරි විශේෂ එක කාරණයක්. එක පාටම හදිස්සි මොකද්ද වෙන්නේ කියලා. අර එක පාට ඔලුවට එනවා වගේ තේරුම. හොඳයි. Once it had dawned on him. මෙතන it එකේ තේරුම නැහැ. මේ it මේ විදිහට යෙදෙන විදිහ ගැන මම ඉස්සරහට පාඩමක් කරන්න. Once it had dawned on him. ඔහුට තේරිච්ච විට නැත්නම් තේරුණාට පස්සේ that මේ වාක්‍ය හයි කිරීමක් කරන්න. මොකක් තේරුණාට පස්සේද? Once it had dawned on him that not a single MP of the party. Single කියන්නේ එක කියන තේරුමනේ. හොඳයි. ඒතර MP of the party කියන්නේ MP කියන්නේ member of parliament. පාර්ලිමේන්තු മന്ത്രി. MP of the party. පාර්ටි කියන්නේ පක්ෂයේ മന്ത്രി වරයා කියන තේරුමනේ. ඒතර not a single MP of the party කියන්නේ පක්ෂයේ එක മന്ത്രി කෙනෙක්වත් මොන හරි දෙයක් කරලා නැහැ. කියන අදහස් කරන්නේ මොනවද කරලා නැත්ද කියලා අපිට ඊළඟට බලන්න වෙනවා. Not a single MP of the party had thrown in their lot with him. මේ throw in their lot කියන එක එක තේරුමක් තියෙන මේක එකට ගත්තාම. මේ throw in lot කියුවහම මේකේ අදහස් වෙන්නේ කාට හරි කෙනෙක්ට එකතු වෙනවා කියන තේරුම. කියන්නේ සහාය පළ කරන්න එකතු වෙනවා කියන තේරුම. ඒතර throw in their lot කියන්නේ ඔවුන්ගේ සහාය පළ කරන්න එකතු වෙනවා කියන තේරුම. මේ මේ වගේ කෑලි නම් ඕගොල්ලෝ අමාරුවෙන් මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. ඒත් මතක තියාගත්තට වරදකුත් නැහැ. හොඳයි. එතකොට not a single MP of the party had thrown in their lot with him කියන්නේ පක්ෂයේ එක മന്ത്രി කෙනෙක්වත් ඔහුගේ පැත්තර නැහැ හොට එකතු වෙලා නැහැ කියන තේරුම. එතකොට මේ කියන්නේ මේ once it had dawned on him කියලා පටන් ගත්තා මේ තේරුම. ඔහුට තේරිච්ච ගමන් මේ පක්ෂයේ එකෙක්වත් එක മന്ത്രി කෙනෙක්වත් තමන් එක නැහැ කියලා. කොටස ඉවර නෑ. In their lot with him තවන්ගේ පැත්ත නැහැ කියලා. To destabilize the party leader. ස්ටේබල් කියනවා අපි ස්ථාවර කියන තේරුම. ස්ටේබලයිස් කියනවා යමක් ස්ථාවර කරනවා. එතකොට ඩිස්ටේබලයිස් කියලා කියනවා අස්ථාවර කරනවා. To destabilize the party leader. පක්ෂ නායකයව අස්ථාවර කරන්න. තවන්ගේ පැත්තට කවුරුත් නැහැ කියලා වැටහිච්ච ගමන් නැත්නම් වැටුණාට පස්සේ ජොලි වැඩේ තමයි පක්ෂ නායකත්වයට සහයෝගය පළ කරලා ගෙනාපු යෝජනාවට රණවක පාර්ශ්වකාරයෙක් වෙලා තිබ්බා කියලයි කියන්නේ. It has been alleged චෝදනා එල්ල කරලා තියෙනවා මොකක් කියලා that රණවක had used රණවක පාවිච්චි කරලා තිබ්බා කියලා various interviews various විවිධ interviews සම්මුඛ සාකච්ඡා මොනවක් කරන්නද පාවිච්චි කරලා තිබ්බේ මේ interviews to criticize the opposition leader criticize විවේචනය කරනවා the opposition leader විපක්ෂ නායකයව විවේචනය කරන්න මේ විවිධ ඉන්ටර්විව්ස් එකෙන් පාවිච්චි කරලා තිබ්බා කියලා කියනවා. එතන වාක්‍ය ඉවර the opposition leader who is still recuperating in hospital. recuperate කියන්නේ මොන හරි අවුලකට පත් වෙලා ඒකෙන් නැවත යථා තත්ත්වයට පත් වෙනවා කියන තේරුම. එතන still කියන්නේ තාමත්. එතකොට opposition leader who is still recuperating in hospital කියන එකේ තේරුම මේ ඉස්පිරිතාලේ ඉඳන් තාමත් සෝවෙමින් පවතින සෝවෙමින් ඉන්න විපක්ෂ නායකයා එයාව ක්‍රිටිසයිස් කරන්න තමයි අර ඉන්ටර්විව්ස් යූස් කරලා තිබ්බේ. ඒතර ඉන් හොස්පිටල් ආෆ්ටර් ටෙස්ටින් පොසිටිව් ටු කොවිඩ් 19 මේ. ඉතින් මේ කියන්නේ කොවිඩ් හැදිලා තාමත් ඉස්පිරිතාලේ සෝවෙමින් සිටින විපක්ෂ නායකයාව විවේචනය කිරීමට විවිධ ඉන්ටර්විව්ස් එහෙම රණවක විසින් පාවිච්චි කරලා තිබ්බා කියලා චෝදනා එල්ල වෙනවා කියලයි මේ කියන්නේ. අපි තවත් මේ දෙවනි පිටුවේ තියෙන සිරස්තලයකට PM Rajapaksha inaugurates work on flyovers. PM Rajapaksha Prime Minister Rajapaksha Agramathya Rajapaksha Rajapaksha Agramathyavara inaugurate කියන්නේ මොන හරි දෙයක් මුලින්ම ආරම්භ කරනවා කියන තේරුම. ඕන උත්සවාකාරයෙන් ආරම්භ කරනවා කියනත් පුළුවන්. ඒතර ආරම්භ කරයි කියලා කියන්නේ inaugurates work on flyovers. Flyover කියන්නේ ගුවන් පාලම. ඒතර ගුවන් පාලම් සම්බන්ධ කියන තේරුම මෙතන ඔන්න එකේ අපිට ගන්න පුළුවන්. ගුවන් පාලම් සම්බන්ධ වැඩ ආරම්භයි කියලා කියන්නේ අග්‍රාමාත්‍ය රාජපක්ෂ. Says government ready to face all challenges. මෙතන says කියන්නේ මෙතන PM says නැත්නම් රාජපක්ෂ says කියයි. ඒතර රාජපක්ෂ කියයි අපිට ඕන දාන්න පුළුවන් that the government is ready to face all challenges. Government Raja is ready Sudanam to face Mona then all challenges. Sieluma
අභියෝගවලට සියලුම අභියෝගවලට මුහුණ දෙන්න රජයේ සූදානම් කියලා අග්‍රාමාත්‍යවරයා කියයි. හොඳයි. අපි චුට්ට බලමු. The government is prepared. රජයේ සූදානම්. මේක government is ready කිව්වා වගේම තමයි. මෙතන prepared කිව්වා මේකේ සූදානම් කියන තේරුම එනවා. The government is ready. නැත්නම් government is prepared. රජයේ සූදානම් මොනවා කරන්නද? To overcome. Overcome කියන්නේ මේ අභියෝග ප්‍රශ්න ඒවා අන්න ඒ වගේ දේවල් ජය ගන්න. නැත්නම් මොන හරි දෙයක් ප්‍රශ්නයක් මැඩ පවත්වනවා කියන තේරුම. හොඳයි. ඉතින් රජයේ සූදානම් ජය ගන්න. නැත්නම් පරද්දන්න. All challenges සියලුම අභියෝග. Together with the public. Together කියන්නේ එකට. With කියන්නේ සමග. With the public. Public කියන්නේ මේ ජනතාව. ඒතර ජනතාව එක්ක එකට රජයේ සූදානම් සියලුම අභියෝග ජය ගන්න. Whether it be the COVID-19 pandemic. ඔන්න මේ වෙද පාවිච්චි කළා දෙකක් ගැන මොන හරි දෙකක් ගැන කියන්න හදනේ. Whether it be the COVID-19 pandemic or natural disasters. ඒතර රජයේ සූදානම් කියවනේ ජය ගන්න challenges ඒ කියපුවා. ඒතර ඒ challenges whether it be the COVID-19 pandemic ඒක COVID-19 වසංගතය වුණත් or natural disasters ස්වභාවික ආපදා වුණත් මේ කියන දෙකෙන් මොකක් වුණත් රජයේ සූදානම් ඒව ජය ගන්න කිව්වා කියලා කියන්නේ. Prime Minister Mahinda Rajapaksha said at Temple Trees yesterday. Temple Trees කියන්නේ අපි අරලියගහ මන්දිරයට තමයි Temple Trees කියලා කියන්නේ. ඉතින් අරලියගහ මන්දිරයේදී ඊ අග්‍රාමාත්‍යතුමා කිව්වා කියලා කියන්නේ. He was speaking. මේක past continuous tense කියන tense එක. ඔහු කතා කරමින් හිටියේ. After inaugurating මේ ආරම්භ කිරීමෙන් පස්සේ the construction of 6 new flyovers. Construction ඉදිකිරීම construct ඉදිකරනවා. Construction of 6 new flyovers. අලුත් flyovers 6ක්. ගුවන් පාලම් 6ක්. ඉදිකිරීම මේ ආරම්භ කිරීමෙන් පස්සේ තමයි කතා කරමින් හිටියේ. In the hope of මේ බලාපොරොත්තුෙන් කියන තේරුමයි. In the hope of කියන්නේ the මොන බලාපොරොත්තුෙන්ද? In the hope of reduce කියන අඩු කරනවා. Reducing අඩු කිරීම අඩු කිරීමේ බලාපොරොත්තු වීම මොනවද? Traffic congestion in Colombo and Kandy. Congestion කියන්නේ තදබදය. ତେර traffic congestion කියන්නේ වාහන තදබදය. අපි traffic කියනවා මේ මාර්ගයේ ගමන් කරන වාහන කියන තේරුම. කොළඹ සහ නුවර වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අලුතින් ගුවන් පාලම් 6ක් ඉදිකිරීම ආරම්භ කරාට පස්සේ ඔහු කතා කරමින් මේක කිව්වා කියලයි මේ කියන්න උත්සාහ කරන්නේ. The Prime Minister extended his gratitude. අග්‍රාමාත්‍යවරයා extended. මම ඉස්සෙල්ලා කිව්වා extend කියන්නේ දිගු කරනවා. හැබැයි මෙතන extend gratitude වගේ දෙයක් කියද්දි මේ කියන්නේ මේ කෘතඥතාවය පළ කරනවා. Gratitude කෘතඥතාවය. කෘතඥතාවය පළ කරනනේ පළ කරනවා. ඒතර අග්‍රාමාත්‍යවරයා extended his gratitude. ඔහුගේ කෘතඥතාවය පළ කරා. To the China Harbour Engineering Company Limited. ඒක තමයි ඒ කම්පැනි නම. For spending. යමක් වෙනුවෙන් කියන්නේ අපි for යදන. For spending. Spend. වියදම් කරන. වියදම් කිරීම තමයි spending කියන්නේ. වියදම් කිරීම වෙනුවෙන් තමයි තමන්ගේ කෘතඥතාවය පළ කරේ. Spending nearly 135 billion rupees. Nearly කියන්නේ මේ කිට්ටුවටම කියන තේරුම. ඒතර බිලියන රුපියල් බිලියන 135කට කිට්ටුවෙන් රුපියල් බිලියන 135ක් විතර වියදම් කිරීම සම්බන්ධව තව ස්තුති කළා කියන්නේ මොනවටද මේ වියදම් කරලා තියෙන්නේ 135 billion rupees on the construction of the expressway construction ඉදිකිරීම of the expressway අධිවේගී මාර්ගය. ඒතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 135කට කිට්ටුවෙන් වියදම් කිරීම තමයි spending nearly 135 billion rupees on the construction of the expressway. The expressway which will be constructed from the Kalani Bridge to Athurgiri. From Kalani Sita, Kalani Bridge, Kalani Palam to Athurgiri. From the Kalani Bridge to Athurgiri Kalani. Kalani Palam is Sita Athurgiri Dakwa. Construct yani idikarno. Itura. Expressway which will be constructed. Idriyedi. Idikirena. අනාගතයේ ඉදිකිරණ කියන තේරුම will be එකෙන් වැටෙනවා. Will be කියන එකෙන් එනවා. Expressway which will be constructed. අනාගතයේදී ඉදිකිරණ
අධිවේගි මාර්ගය. එතර මේක සම්පූර්ණ තේරුම තමයි කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිරියේදී ගොඩ නැගෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරීමට රුපියල් බිලියන 135කට කිට්ටුවෙන් වියදම් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා චයිනා හාබර් ඉංජිනියරිං කම්පනි ලිමිටඩ් එකට තමන්ගේ කෘතඥතාවය පළ කරා කියලයි කියන්නේ. මම මෙතනින් නවත්තනවා. මේ වැඩසටහනේ නම් හරි ලේසි ඉංග්‍රීසි. මම තිමිරංජන.